අද තරඟවිලා තියෙන 1x bet පිළිබඳව තවත් වීඩියෝ එකක්. මේක අපි කරගෙන යනවා කියලා දන්නවා. මේ වෙනකොට අපි 1x bet series එකක් කරනවා. ඉතින් මේ series එකේ තව වීඩියෝ එකක් පිළි තමයි මේ වීඩියෝ එකත් එන්නේ. මුලින්ම කියන්න ඕනේ අද වීඩියෝ එකත් 1x bet එකේ bet කරන එක ගැන කියලා දෙන එකක් නෙමෙයි. ඔයාලා බලනවා ඇති මේ ඇයි දැන් මම මේ දිගට වීඩියෝ අරගෙන ආවා. ඒ හැම එකකම අරන් ආවට කිසිම වෙලාවක අපිට බෙක් කරන එකක් ගැන මෙයා තාම කියලා දුන්නේ නැහෙනි. මූ තාම මේ කියලා දුන්නේ නැහෙනි කියලා. ඔව් ඇත්ත. මම තාම ඔයාලට බෙක් කරන එක ගැන හරියට කියලා දුන්නේ නැහැ. ඒකට හේතුව හරියට නෙමෙයි කියලාම දීලා නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මම මේ මෙතන ඇවිල්ලා ඔයාලට බෙක් කරන්න කියලා දෙන්න මුලින්ම මම මේ YouTube channel එක පටන් අරගෙන තාම මාස 3ක් 4ක් වෙන්නේ. ඒ හතර මාස තුන හතරෙනුත් මම මේකේ හරියට වැඩ කරන්න පටන් ගත්තේ තාම සතියකටත් අඩු කාලයක. ඉතින් එහෙම සතියකටත් අඩු කාලයක පටන් අරගෙන තාම මම මේකට වීඩියෝ දා තියෙන්නේ තුනක් හරි නැත්නම් හතරක් හරි. ඉතින් එතකොට මම මේකේ තියෙන මේ ස්ට්‍රැටජි එතකොට මේකේ ඇනලයිස් කරන්න කොහොමද, ප්‍රෙඩිකෂන් ගන්න කොහොමද, එතකොට කොහොමද හරි ටීම් එක තෝරගන්නේ, ඔය වගේ දේවල් මේ මම මේ කරන්න හදන දේ ඔයාලට කියලා දෙන්නට තාම මේක ගැන මේ මෙහෙම දැම්මා කියලා වීඩියෝ එකක් හදලා දැම්මා කියලා කිසිම කෙනෙක්ට මේක යන්නේ නැහැ. ඉතින් මොකද මගේ ඇත්තටම මේ වීඩියෝ මේ කියන්නේ මගේ YouTube channel එකේ subscribers තාම ඉන්නේ 10ක් විතර. හරිද? මේක වීඩියෝ එකක් දාපුවාම තාම 10ක් 15ක් 20ක් විතර උඩින් බලන. ඉතින් මම වීඩියෝ මේ ලොකු දේවල් කරලා ඔයාලට මේ බෙට් ඇනලයිස් කරන විදිය කියලා දෙලක් දැම්මා කියලා කිසිම කෙනෙක්ට මේක බලන්න වෙන්නේ නැත්තම් මම මේක දැම්මා කියලා තේරුමක් නැහැ. මම ඔයාලට කරන්නේ ඔයාලට මම මේ මාළු කොට ඇවිල්ලා 1x bet එකේ මේ සල්ලි හොයන්න පුළුවන් මේකෙන් මම සල්ලි හොයනවා කියලා පෙන්වුවට ඔයාලට මේක ගැන මේ මුලින්ම ඔයාලට තියෙන්න ඕනේ අයිඩියා එකක්. දැන් මූ හේ කියවනවා මූ ඇවිල්ලා මොනවාරි වීඩියෝ එකක් දාලා මේ අපිට කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ ආ රයිට් මරු කියලා සමහර විට නැති. නමුත් ඔයාලා තේරුම් ගන්න ඕනේ මේකේ වටපිටාව. මේක ඇත්තට මූ මේක කරනවාද? දැන් වීඩියෝ YouTube ගත්තාම YouTube එක ඕන තරම් තියෙනවානේ මේ 1x bet ගැන සමහර ගොඩක් කට්ටිය දෙනවා ප්‍රෙඩිකෂන් දෙනවා එතකොට ඇනලයිස් කරන විදිය කියලා දෙනවා. ඉතින් එහෙම තියෙද්දි මම මේ තව වීඩියෝ මේ තව චැනල් එකක් හදාගෙන මෙහෙම කරා කියලා ඔයාලට මේක විශේෂත්වයක් නැහැ. නමුත් මම ඔයාලට මේකේ මේ කියන දේවල් ඔයාලට මේ කරන්න කොහොමද කියලා මම මුලින්ම කියනකොට මම මේකේ මොන දේ කියලා දුන්නත් වැඩක් නැහැ. මම මේ කිසියම් කියන්නේ කීයක් කල් හොයන්නේ නැත්තම් නැත්තම් මගේ බොරු බයිලාවනේ. ඉතින් බොරු බයිලාව කියලා වැඩක් නැහැ. නිකන් මගේ පුරා තේරුව කිව්වා කියලා වැඩකුත් නැහැ. එහෙම කාටවත් මේ පිස්සු නැහැ නේ මේ වහගෙන ඉන්න නේද? ඒක නිසා මම තාම කරන්නේ මම මේ චැනල් එක මේවා කරගන්න විකන්නේ මේක මේ කට්ටියට යවා ගන්න ඕනේ. ඔයාලා හිටනවා ඉතින් ආයිට් මූ එහෙනම් දැන් කරන්නේ මෙතන මේ YouTube මේ චැනල් එක මාකටිං කරගන්න එකක් කියලා. අනේ නැහැ මට මේ YouTube චැනල් එකේ මාකටිං කරගන්න මට කිසිම ඕනාවක් නැහැ. මොකද මේකේ මේ subscribers මේ 10ක් 15ක් හදාගෙන views මේ 50කට තියාගෙන මේකෙන් ලබන ආදායමක් ගැන මම දන්නේ නැහැ. මම එහෙම මේම ටාගට් එකක් නැහැ. මට ඕනේ මම දන්න දේ අපේ රටේ ලංකාවේ මේ මිනිස්සුන්ට, කියන්නේ මම මහා තවලයක්. මම මහා මේකේ මේ සුප්පිරි වැඩෙක් නෙමෙයි. මම මේක කාපු පොරකුත් නෙමෙයි. හරිද? මම මේක දන්නේ පොඩි අර අතලොස් එක තරම් දෙයක්. ඒ දන්න දේ මම පොඩි දෙයක් කරගන්නම පුළුවන් කියන දේ මට තේරෙනවා. ඉතින් මම මේකෙන් ආදායම් උපයලා තියෙනවා. උපයන විදිය මම ඔයාලට ඩේලි පෙන්නනවා. ඉතින් ඒක නිසා ඒ දන්න දේ මොන හරි දෙයක් මම දන්න දේ මේ අපේ රටේ මිනිස්සුන්ට මේ දවස්වල පට්ටම් මම ඒක හොඳටම දන්නවා. ඔයාටත් එහෙමයි මටත් එහෙමයි. ඉතින් මම දන්න දෙයකින් පුළුවන් මොන හරි දෙයක් තියෙනවා නම් ඒ දේ අපේ රටේ මිනිස්සුන්ට හරි කවුරු හරි කෙනෙක්ට පොඩි දෙයක් හරි ගන්න පුළුවන් නම් අන්න ඒ විතරයි මම බලාපොරොත්තු වෙන්නේ. නැතුව මගේ මේ පොරොටෝ කියන්න මෙතෙන් ඇවිල්ලා නැහැ. හරිද? ඔන්න මම කෙලින්ම කතාව කිව්වා. මේ එහෙම හිතාගෙන ඉන්නවා නම් අනිත් එක මට මේකෙන් මම මේ විඩාන වීඩියෝස් වලට බලන්න පුළුවන් දාපු වීඩියෝස් බලන්න පුළුවන් මේ 1x bet එකේ දාපු මම මේ වීඩියෝ වල මේකේ රෙෆරල් එක අරගෙන මගේ මේ වීඩියෝස් වලට මම දාලා නැහැ. හරිද? එහෙම ආදායමක් ලබන්න හදනවා කියලා හිතනවා නම් එහෙම එකකුත් නැහැ. ඔයාලා ඕන එකක බලන්න පුළුවන් දාපු ඒ වගේ එකක හරි මගේ දාලා තියෙන ওই පරණ වීඩියෝස් දෙක තුනේ මේ ලින්ක් ටික විතරයි. නැතුව මේ වගේ මම දාලා නැහැ 1x bet එකේ මගේ
රෙපරල් එපා. ඒක නිසා ඔයාලා වරදවා තේරුම් ගන්න එපා. මම කරන්න යන්නේ මම දන්න දේ දන්න පොඩි දේින් ඔයාලට දෙයක් කියලා දෙන්න. හරි, ඒක නිසා ඔයාලා කැමති අය මේකට එකතු වෙන්න. අනිත් එක තමයි මේක ඔයාලට කිසිම වෙලාවක බලකිරීමක් නැහැ. මේක ඇවිල්ලා පට්ටම පට්ට සීරීස් සමාරු වැඩ. හරිනේ, ඇත්ත සල්ලි අපි දාලා අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා මේක කරන්න. එහෙම කරලා මේක මේ බෙට් කරනවා කියන්නේ නිකම් බෙට් කරලා දැම්මොත් කවුරුත් දන්න කට්ටිය දන්නවා මේ කරන්න ගියොත් මේක කරන්න බෑ. ඒ කියන්නේ 90%ක් විතර මේකෙන් ලොස්. ඇත්තම කතාව වුණ මම කිව්වා 90%ක් විතර ලොස්, 10%ක් විතර තමයි මේකේ ප්‍රොෆිට් ගන්න කට්ටිය. මේකත් ෆොරෙක්ස් එනවා ක්‍රිප්ටෝ කරන්සි ඔය වගේම තමයි. හරිද? එකම වෙනස මේක අර ස්පෝර්ට්ස් වලට වගේ දාපුවාම අපි අර අර වලට වඩා පොඩි ප්‍රතිශතයක් තියෙනවා මේක වින් කරන්න. මොකද අපි දන්න දේ අපි දකින්නදී. අනේ ඒකයි මෙතන වෙනස. ඉතින් ඔන්න ඔය දේවල් එක තමයි මම මේ channel එක කරන්නේ. මේක මට බොරු කියලා ඔයාලගෙන් කිසිම දෙයක් ලබා ගන්න නෑ. ඒක නිසා කරුණා කරලා එහෙම අදහසක ඉන්නවා නම් මම ඔයාලගේ සල්ලි නාස්ති කරන්න ඇවිල්ලත් නෑ. මම දැන් මේ කියලා දෙන දේවල් වලින් ඔයාලා ඉගෙනගෙන වෙට් කරාට පස්සේ ඔයාලා වින් කරොත් ඔයාලගේ වින් එකෙන් මට සතයක්වත් එන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලගේ සල්ලි ඔයාලා ලොස් කරගත්තොත් මම ඔයාලට සල්ලි දෙන්නේ නැහැ. නේ, ඒකනේ මෙතන වෙන්නේ. ඒක නිසා මේ කරන කියන දේවල් ගැන හරි අවබෝධයක් ඔයාලා ගන්න. මම මෙතන දෙයක් කියනවා, ඒ දේවල් විශ්වාස කරන්න පුළුවන් නම් ඔයාලට හිතෙනවා නම් මූත් එක්ක මොකක් හරි ගමනක් තියෙයි කියලා ඔයාලා එකතු වෙන්න. මම ඔයාලගෙන් මේ ඉල්ලීමක් කරන්නේ. නමුත් මම මේකේ මගේ මේ channel එකේ කීප දෙනෙක් අඩුම තරමේ subscribers ලා කීප දෙනෙක්වත් ඉන්නේ නැතුව මම මේක නිකන් මම bet කරන විදිහ කියලා දෙන්නේ නැහැ. හරියට bet කරන විදිහ ඕන තරම් channel ඇති. ඒ bet කරන විදිහයි මගේ bet කරන විදිහයි වෙනස්. මේ ඉතින් ඒක ඔයාලට මම දැන් අදාගෙන ආපු වීඩියෝ එකත් අරන් ඇවිල්ලා තියෙන්නේ. මම මේ bet කරලා pin කරපු ඒවා ටිකක් වෙන්නන්න මගේ bet history එක පෙන්වන්නම්. මම දැන් මේ channel එක කරන්න මේකට දැන් මේ රුපියල් 5000 ගාන. ඒ 5000 ගාන අත වෙනකොට ඔයාලට පේන වෙටි. දැන් අද මගේ වෙනකොට මේ 5000 ගාන දවස් 3ක් 4ක් ඇතුළත මම ඒ දවස් 3 4ෙම history එකේ පෙන්වන්නම් රුපියල් 17235ක් තියෙනවා. ඒ කියන්නේ දවස් 5කට අඩු කාලයකදී තමයි මම මේ ගාන හොයලා තියෙන්නේ. ඉතින් ඔන්න මම ඔයාලට කිව්වා කෙටියෙන්න මේකේ වෙනදී පුළුවන් නම් ඔයාලා කියන්න පුළුවන් නම් නේ ඔයාලා කැමති නම් මේකට එකතු වෙන්න. එකතු වෙලා ඔයාලා කැමති නම් මේක ෂෙයා කරගන්න. ෂෙයා කරගෙන ඔයාලගේ යාළුවොත් එක්ක එකතු වෙලා පුළුවන් නම් මේක පොඩක් මේවා කරගන්න. සබ්ස්ක්‍රයිබර්ස් ලා ටිකක් හරි මේක සෙට් වුණොත් මේ මොකද මම වීඩියෝ දාපහම කීප දෙනෙක් අතර වෙඩිලෑයි. නැත්නම් නිකම්ම නිකම් වීඩියෝ එකක් දැම්මා මමත් දැම්මා ඔය දැම්මා කවුරුත් බැලුවෙත් නැහැ. මේක ඔහෙටි ඉතින් ඒක තේරුමක් නැහැනේ. ඊට වැඩි හොඳ මම මගේ පාඩුවේ මේක වැඩ කරගෙන යනවා. එහෙම කරන්න ඕනේ නිසායි මං එතකන් නොටික කාලයක් දෙන්න මම මේ විදියට මම මේකේ ඔයාලට පෙන්නන්නම් පොඩි පොඩි දේවල් ටික. ඉතින් ඔයාලා තමයි මේකේ හරියටම ප්‍රයෝජනය ගන්න ඕනේ. රයිට්, ඔන්න මම ආධාරම් ඇවිල්ලා තියෙන්නේ මගේ බෙට් හිස්ටරි එක. මේ කියන්නේ ඊයේත් මම මේක අරන් ආවා, අද මගේ අදත් මම බෙට් කරා. ඉතින් ඒ කරපු ඒවාකෙත් එක්ක තමයි මේ බෙට් එක හිස්ටරි එක පෙන්නන්නේ. රයිට්, මගේ කවුන්ට් එක 17,135යි. රුපියල් 5000 ගන්න තමයි මේක තිබුණේ. මම යනවා මගේ බෙට් හිස්ටරි එකට. රයිට්, අනේ මම බෙට් හිස්ටරි එකට ගියා. හරි, දැන් අද දවසේ අද කියන්නේ දැන් එකයි එකයි හමාර එක හමාරයි. මේ වෙනකොට මම බෙට් එකක් අද දවසට මම දාලා නැහැ. එහෙනම් මම ඊයේ දවසේ කියන්නේ 108 වෙනි දවසට දාලව තමයි මගේ බෙට් හිස්ටරි එක දැන්ට මම මුලින්ම පෙන්න. හරි, ඔන්න මගේ බෙට් හිස්ටරි එක මේ 28 වෙනිදා කියන දවසේ බෙට් නම්බර්ස් දාලා තියෙනවා 8. බෙට් 8ක් දාලා තියෙනවා. ඒ 8ෙන් පේනවා 6ක්. 6යි 6ක්. ඔව්. 6ක් මම වින්. එකක් මම සෝල්ඩ් කරලා තියෙනවා. සෝල්ඩ් කරා. ඒ කියන්නේ මේක මම සෝල්ඩ් කරා. ඒ කියන්නේ රුපියල් 1000ක් දාලා 1500 මේක 1700ක් වෙන්න ඕන එකක්. කියන්නේ ෆුල් ටයිම් එකේදී. එතකොට මම ඊට කලින් මම මේක සෝල් කරා රුපියල් 500 ගන්න කරගෙන මුළු මම දාපු බෙට් එකයි ඊට අමතරව ප්‍රොෆිට් එක 573කුත් අරගෙන තව රුපියල් උපරිම මේකේ ෆුල් ටයිම් එකේදී රුපියල්
තව 150ක් විතර මේකට එන්න තිබ්බා. නමුත් මම මේ 150 අතෑරියා. හැබැයි මේ මැච් එක සම්පූර්ණයෙන්ම මම දාපු බෙට් එක වින් වෙලා තියෙන්නේ. මම දැම්මේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ ටීම් එක වින් කරනවා කියලා. ඒ ටීම් එක වින් කරා. ඒ වගේම මෙන්න මේ ටීම් එක ගෝල් එකක් ගැහුවා. මම හිතුවේ මේ දෙගොල්ලම කතට කර වගේ ටයි මැච් එකක් ගියා. ඉතින් මම හිතුවා ආපහු අන්තිම මොහොතේ හරි මෙයා ගෝල් එකක් හයි කියලා. මොකද එයාලගේ ඔන් ෂොට් ඔන් ස්ටාර්ගට් තිබුණා ගොඩක්. ඉතින් මම හිතුවේ අන්තිම මොහොතේ මෙයා ගායි කියලා. ඒ නිසා මම ඊට කලින් මගේ ප්‍රොෆිට් එකත් එක්ක කරගෙන මම මේක ගත්තා. ඒක තමයි මේ මෙතන සෝල්ඩ් එකක් තියෙන එක. ඊළඟට ඒ කියන්නේ මම දාපු බෙට් අටෙන් ඇත්තම කතාව බෙට් අටක් මෙතන තියෙන අතකට වැඩි වගේ නේද. ඊ දවස දාපුවා මම අද දවස දාපුවා තමයි. ඒකෙන් පාන්දර 1 2 3 4 5 6 7 8 නෑ 8ක් තියෙනවා. අටෙන් වින් කරලා තියෙනවා 6ක්. රයිට් මේකත් වින් එක. ලොස් වෙලා තියෙන්නේ 2ක්. ඔව් රයිට්. මේ ලොස් තුනේ මම පොඩක් මඩාගස් කරලා දාපු තරගයක් ඒක රුපියල් 1000ක් ලොස් වෙලා තියෙනවා. ඇත්තටම ඒක ලොස් තුනේ මැන්චෙස්ටර් යුනයිටඩ් එක්ක මැච් එකක්. ඒකකින් එහෙම තමයි බෙට් කියන ඒවා. මේ 100%ක් අනිවාර්යෙන් අපිට වින් කරන්න බෑ. එහෙම වින් කරන්න ඕන කියන්නේ ඉතින් එහෙමනම් අර දැන් මැජික් කාර්ඩ් එහෙම නැත්නම් ලිමිටි කරුවෙක් වෙන්න ඕනේ. නැත්නම් දෙවියොත් වෙන්න ඕනේ. මොකද එහෙම වින් කරන්න බෑ. ඉතින් ලොස් වෙනවා ඒවා ප්‍රශ්නයක් නෑ. ලොස් වෙන එකත් අපි කවර් කරගෙන තිනවා. ඔයාලට පේනවා ඉතින් අද දවසට මම මේ ගත්ත ප්‍රොෆිට් මෙතන දින 250 දාලා තිනවා. ප්‍රොෆිට් එලා තිනවා. මේ මම ලොකු බෙට් එකක් දැම්මා. මගේ ටාගට් එක වෙස්ට් හැම් යුනයිටඩ් එක්ක තිබ්බා. ඒක හරියටම වින් කරා. මම ටාගට් කරගෙන හිටිය විදිහම වොට්ෆෝඩ් කියන ටීම් එක එක ගෝලයක් ගැහුවා. ගහපු ගමන්ම මම ටයිම් එක පොඩ්ඩක් බලාගෙන ඉලා මම දන්නවා මේ වෙස්ට් හැම් යුනයිටඩ් මේ ටීම් එක ක්ලබ් එකේ ෆුට්බෝල් ක්ලබ් එකේ මේ කියන්නේ ගොඩක් ටීම් එක ගැන දන්න නිසා මම එවලි බය නැතුව මම 9400ක්ම බෙට් කරා. ඒකෙන් මට ප්‍රොෆිට් එකක් හම්බුණා. ඉතින් ඔය පේන ටීක වින් එකත් එකට 4යි. කියන්නේ මම එකක් තියෙද්දි මම දැන් මේ ටීම් එකට සම වෙයි කියන එකට එහෙම ගන්න පුළුවන්. ඔයාලට ඉස්සරහට මම කියලා දෙන්නම් මේවා. එතකොට ඒක ගැව්වා ගෝල් 4ක්. ඉතින් ගෙඩිපිටින්ම වොන්. මම දාපු එක මේක ඔයාලට තේරෙන්නේ නැති විදිහට මම මේක දැම්මේ වින් නෝ ග්‍රෝ කියලා. ඉතින් 2x එකක්. ඒකෙදි මට මෙතන මෙච්චර ප්‍රොෆිට් එකක් හම්බුණා. ඔයාලට දැන් පේනවා ඇති මේ අත දවස රයිට්. මම මේක වීඩියෝ එක කරන්න පටන් ගත්තේ ඇත්තටම හරියටම මට මතක විදිහට 26 වෙනිදා රයිට්. මම ඔන්න 26 වෙනිදා වෙනදලා අද වෙනකන් මගේ මට කියන්නේ බෙට් හිස්ටරි එක මම පෙන්නනවා. ඔන්න බලන්න ඔයාලට පුළුවන් බලා ගන්න. රයිට් නම් මීඩියන් නම් පහලට මේ ඔක්කොම කොළ පාට රතු පාට වෙච්ච එකත් ගොඩක් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ඇත්තම කතාව ඔයාලට පේන වැඩි ඔබ කියන්න ඕනෙත් නෑ. මම ලොස් වෙච්ච එකත් මේක පෙන්නනවා. සෝල්ඩ් අවුට් කරගත්ත ඒවත් පෙන්නනවා. හැබැයි තාම එක මැච් එකක් තියෙනවා. අන්න එක කිව්වේ නෑ අන්සෙටල් වෙච්ච එකක්. මෙන්න මේක මම දැම්මේ දැම්මේ හරියට 26 වෙනිදා. ඔව් ඒක තාම සෝල්ඩ් අවුට් කියන්නේ අන්සෙටල්. අන්සෙටල් කියන්නේ ඒකේ තාම මේක මැච් එක මේ වෙලා නැහැ. මේක ඇත්තටම මම දැම්මේ සවුත් අප්‍රිකායි ඉන්දියායි මැච් එකට. හරි මම දාලා තියෙන්නේ ඉන්දියා වොන් කරනවා කියලා. දැන් මේකෙදි පොඩි ප්‍රශ්නයක් වුණා. මේ මැච් එක දී එක දවසක් දැන් අද වෙනකොට දවස් තුනක් ඉවරයි. මේක තියෙන 4 වෙනි දවස 26 වෙනි පටන් ගත්ත 26 27 28. අද වෙනකොට දවස් 3ක් ඉවරයි. මේ කී එක දෙයක් වුණා. 26ක් පටන් ගත්ත 27 වෙනි දවසම වොෂ් අවුට්. මැස්සා ඇසලට පස්සේ තනිකරම එක මැච් එකක්වත් එක බෝලයක්වත් ගන්න හම්බුනේ නැහැ. ඒ නිසා ඒ දවසම ක්ලීන් ෂීට් වෙලා අයින් වෙලාම ගියා. එතකොට දැන් දවස් 4ක් තමයි මැච් එක යන්නේ. හැබැයි මේ වෙනකොටත් එහෙම වුණාම තනිකරම මට පාඩුවක් තමයි වෙන්නේ. මොකද එක දවසක් ඒ දවස ගැහපු නැති එකකින් ලොකු පාඩුවක් තියෙනවා. හැබැයි
අද මැච් එක ගියා. අද මැච් එක ප්ලේ වුණා. එතකොට ඉන්දියා ටීම් එක හොඳ මේ එකක් වුණා. ලොකු එයාලා පළවෙනි දවසේ 270 ගණන් අහලා තිබුණා. අද දවසේ එයාලා 50ක් විතර ගෙවුවා. විකට් ගියා එයාලගේ 7ක් විතර. හැබැයි ගියාට එයාලා ආපහු සවුත් අප්‍රිකාව 197ට ඕල් අවුට් කරා. රයිට්. ඒක නිසා මෙතන චාන්ස් එක තියෙනවා. දැන් ඉන්දියාව ආපහු එක විකට් එක 16ක් ගහගෙන කිසි දාසියන්නේ මට දන්නවා. මම දන්නවා ඉන්දියන් ටීම් එක ඔයාලත් දන්නවා. ඉතින් ඉන්දියන් ටීම් එක ඇවිල්ලා සුපිරි බැටින් සයිඩ් එකක් තියෙනවා. ඒ වගේම බෝලින් සයිඩ් එකක් තියෙනවා. මේ දැන් එකක් තමයි මේ පළවෙනි දවස් දෙක තුනේ තිබුණ විදිහට මේක පට්ට ස්කෝ කරන්න තිබුණා පිච් එක. වැස්සට පස්සේ මේ ඊයේ දවසේ නැත්නම් අද දවසේදී විකට් ගියා 8ක් විතර මුළු දවසට. රයිට්. එතකොට දැන් පිච් එක ටිකක් ස්ලෝ සහ ස්කෝ කරන්න අමාරුයි. දැන් බෝලර්ස්ලාගේ අතට තමයි මේ එක තියෙන්නේ. ඉතින් මේ මට හෙට උදේ පටන් ගන්නකොට මේ මැච් එක මේ කරොත් මට මේකේ මම රුපියල් 1000ක් දාලා තියෙන්නේ. හරියට මේ මැච් එක දිනුවොත් එම මට 3500ක් එන්න ඕනේ. මේ මම හිතන්නේ ඉන්දියා කණ්ඩායම දිනයි. මොකද එයාලා දැන් කොහොමටත් ලකුණු තව 130ක් විතර ස්කෝ කරලා තිබුණා. කියන්නේ ෆස්ට් ඉනින්ස් එකේ යාර 180ට ඕල් අවුට් වුණා. හරියට 130ක් විතර තිබුණා ලීඩ් එක. දැන් තව මෙයාලා ලකුණු 200ක් විතර ගෙවුවොත් දවසින් දවස් එක කියන්නේ දව ලන්ච් එක ලන්ච් එකෙන් පස්සේ ටී ටයිම් එක වෙනකන් ගෙවුවා 100ක් විතර ස්කෝ කරලා දැන් 200ක් ස්කෝ කරොත් ලකුණු 350කට විතර වෙන්න තියෙනවා. ඉතින් එයාලගේ හොඳ බෝලින් සයිඩ් එකක් තියෙනවා. පිච් එකක් ටිකක් මේ ස්පින් වෙනවා. කියන්නේ වගේ මේ ස්පීඩ් පාස් බෝල්ස් වලටත් වාසි එකෙන් බවුන්ස් වෙනවා නම් මනුස්සයෙක් තියෙන එක තියෙනවා. ඉතින් ඒක නිසා සවුත් අප්‍රිකා කණ්ඩායම බොහෝ දුරට ලොස් වෙයි කියන තැන තමයි මම ඉන්නේ. කියන්නේ පරද වෙයි කියලා. ඉතින් එහෙම වුණොත් මට තව 3500ක් හම් වෙනවා. මම කියන්නේ මේ ඒ තව දවසක් විතර ඒකට යනවා. නිසා මට ඕනම් මේකේ දැන්ට ප්‍රොෆිට් රුපියල් 18700 ගන්න දුකද කියලා මට ඕනම් 1700ම ගන්න පුළුවන්. කියන්නේ සම්පූර්ණ 700ක් විතර ප්‍රොෆිට් ඉතින් මම නමුත් මම මේ දවස් පහත් දේ රුපියල් 700ක් ගන්න මට උවමනාවක් නැහැ. අනිත් එක මැච් එකත් හොඳ අතට යන නිසා. ඒ නිසා මම තව දවසක් ඉන්නවා. එතකොට එක දවස ඇතුළත යාලා හොඳ ස්කෝර් කරොත් මුල් ටිකේදී අනිවාර්යයෙන්ම මේක ඉන්දියාව දිනනවා. හරි. ඔන්න ඕක නිකන් මම කිව්වේ. ඔය වගේ පොඩි පොඩි ස්ට්‍රැටජි ගොඩක් තියෙනවා. හරි. ඔන්න මගේ ප්‍රොෆිට් ටික මම පෙන්නුවා. මේවා බොරු නම් සමහර කට්ටියගෙන මේ පට්ටවල් බොරු කියලා. හරි. ඉතින් මම බොරු කරලා මට ගන්න දේකුත් නැහැ. මට ඔයාලගෙන් ලැබෙන දේකුත් නැහැ. මම ඔයාලට දෙන්න දේකුත් නැහැ. හරිද? ඒක නිසා මේක බොරු නම් ඔයාලට මේ විදිහට මට විදියට පෙන්වන්නත් බැහැ. මොකද මේවා මට හදලා පෙන්වන්න බැහැ නේද? ඕන කෙනෙක් ගන්නවා මේවා මට හදලා පෙන්වන්න බැහැ. මොකද වෙට් කරලා වෙට් කරලා පරදුනයි කියලා මේ මට මේ එහෙමනම් මම මේ වන්නේ බෙක් කියන සයිට් එක වෙන කරනවා. එහෙම කරන්න බැහැ. ඉතින් ඔන්න මම අද මේ වීඩියෝ එකෙන් අරන් ආවා විදිහට. ඉතින් මෙහෙමයි තව කල්යන්න කලින් මම කමෙන්ට් කරන්නම් මේ වීඩියෝ එක ඉස්සරහට. ඉතින් ඔයාලා තමයි ඒ කතේ තියෙන්නේ. මම ටාගට් දැන් පේන්නේ නැති මම ටාගට් කරගෙන ඔන් කරගෙන හිටපු වීඩියෝ එක මම පටන් ගන්න තියන් හිටියේ මෙන්න මේ මැච් එක. මේ මැච් එකේ අවසාන විනාඩි 10 වගේ තියදී වෙනකොට මම ටාගට් එකක් හිටියා. මට හිතුණා මේ ටීම් එක 3යි මේ ටීම් එක 2යි තිබ්බේ. ඔයාලා දකින්න ඇති ඔන්නම් මුලදී කියලා පොඩ්ඩක් බලන්න. මගේ ටාගට් එක තිබුණා මෙයා තව ගෝල් එකක් ස්කෝ කරයි කියලා. මම පොඩ කතෑරියේ රුපියල් 250 300ක් මේකට මම දැම්ම නම් මට රුපියල් 700 800ක් එනවා. මම ඒක අතෑරියේ අන්තිම මොහොතේ. මේ ටීම් එක ගොඩක් මේ පර්ෆෝමන්ස් වැඩි සෝරි වැඩි ටීම් එක. ඒත් මට හිතුණා අන්තිම මොහොතේදී මෙයාලා ගහයි කියලා. මොකද මෙයාලගේ ෂොට්ස් ඔන් ටාගට් උත් 16ක් තිබුණා. මම බය වුණේ මෙන්න මේකට කරලා. හරි. ෂොට්ස් ඔන් 18ක් තියෙනවා ඔන් ටාගට්. ඉතින් එහෙම තියදී ෂොට්ස් ඔන් 16න් මොනවා කරන්න වෙයිද කියලා. නමුත් අර 18ට 6යි. නමුත් තරඟ සමයි. නෝකයි ෆුට්බෝල් දැන් මම ඔයාලට බෙට් කරන්න යනකොට කියලා දෙන්න යනකොට බෙට් කරද්දී මම දන්න මේ ස්පෝර්ට්ස් එක තමයි මම ඇත්තටම ඔයාලට කියලා දෙන්න යන්නේ. මම කරන්න දෙයි නිසා මම ෆුට්බෝල් වල ගොඩක් බෙට් කරනවා. ඊළඟට ක්‍රිකට් මම ගොඩක් දන්නවා. දන්නවා කියන්නේ ක්‍රිකට් මැච් ගැන
අපි හැමෝම දන්නවනේ. ඒකට මම බෙට් කරනවා. ඊළඟට මම අයිස් හොකි. අයිස් හොකි කියන එකත් හොඳ ගේම් එකක්. ඒකත් ඇත්තටම ඒක කට්ටියට ඒක මෙහෙම එකක් නැති වෙදි ඒකත් හොඳ බෙට් කරන්න පුළුවන් මේ ගේම් එකක්. ඊළඟට ටෙනිස්. නැයි ඔන්න ඔය හතර තමයි මම ගොඩක්ම ඇත්තටම ඔය හතර තමයි මම කරන්නේ. ඊළඟ තමතට ඔය ගේම්ස් ප්ලේ කරනවා. ඉතින් මම මේ මෙතන මේ සමහරක් වෙලාවට මේ බෙට් හිස්ටරි වල පෙන්වන්නේ නැති විදිහට තියෙන ඔය මේ අන් කරපුව ලොස් කරපුව එනවා මේ මම ගේම්ස් ප්ලේ කරද්දි. නැයි මම ඉස්සරහට ගේම් දැන් මම සෝල්ටිය ගේම් එක නම් ප්ලේ කරන විදිය පෙන්වුවයි මාටත් වීඩියෝ එකක් දැම්ම වින් කරන එක ගැන කියලා. කියන් වින් එකක් තිබුණ එකක්. ඒක නම් මම කතාවකුත් කරන්න තුන එකම වීඩියෝ එක දැම්ම මේ ගේම් එක වින් කරන එක. ඉතින් මේ ඒ එහෙම වින් කළත් මම ගන්න. ඊළඟට මේකේ තියෙනවා ප්‍රසිද්ධ ගේම්ස් කීපයක්. ඔයාලා දන්නත් ඇති ඇපල් ගේම් එකේම හරි ප්‍රසිද්ධයි මේකේ. ඊළඟට මෙතන තියෙනවා අර තම් අර බාල්ලි ගේම් එක කියලා අපි ඔකට කියන්නේ. ඊළඟට මේක ගොඩක් ගේම්ස් තියෙනවා. ඉතින් මම ඔයාලට ඒ වගේ නත් ඉස්සරහට ගේනවා. නමුත් මම මගේ පෞද්ගලික මතකේ මම මත මං කිව්වා මේ මම එච්චර ස්පෝර්ට්ස් කියන්නේ මේ ගේම්ස් වලට මේ ප්ලේ කරන්න එච්චර කැමති නෑ. හරි රයිට් ඔන්න අද දවසේ වීඩියෝ එක කොහොම තමයි ඉවර වෙන්නේ.